දකුණු අප්‍රිකාවට යන ආසියානු කණ්ඩායම් වලට හැමදාම ටෙස්ට් තරඟවලදී ඒ තරම් ලෙහෙසි වුණේ නැහැ. මොනතරම් සම්බර කණ්ඩායම් හිටියත් ආසියානු කණ්ඩායම් දකුණු අප්‍රිකාන් තන්තිලිවල අසරණ වෙන අතීතයක් තමයි අපි දැක්කේ. ශ්‍රී ලංකාවටත් මේ තත්ත්වය තිබුණා. මේ තත්ත්වය එක තරඟාවලියක වෙනස් කරන්න දිමුත් කරුණාරත්න සමත් උනේ ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී ලබාගත් පළවෙනි ජයග්‍රහණේ වාර්තා කරලා. මේ වාර්තාව නැවතත් අලුත් කරන්න දිමුත්ට ආපසු අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ වතාවේ දකුණු අප්‍රිකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී පරාජය කරන ලොකු විශ්වාසයකින් තමයි දිමුත් ඉන්නේ. දිමුත් කියන්නේ කණ්ඩායම් දෙක බලද්දී තරඟාවලිය දිනන්න වැඩි අවස්ථාව තමන්ගේ කණ්ඩායමට තියෙනවා කියලා. සාමාන්‍යයෙන් දකුණු අප්‍රිකාවට ගියාම ලැබෙන්නේ වේගවත් තනතිලි. මේ තනතිලි වලින් වැඩ අරගෙන ප්‍රතිවාදීන්ගේ උගුල් වලට ප්‍රතිවාදීන්ව ඇදලා දාන්න හැකියාව තමන්ගේ කණ්ඩායමට තියෙනවා කියලා තමයි දිමුත් කියන්නේ. අපිට මේ වෙලාවේ සෙන්චුරියන් වලයි වොන්ඩරර්ස් වලයි වේගවත් තනතිලි වල සෙල්ලම් කරන්න වෙයි. මේවායි සෙල්ලම් කරන්න හොඳ ක්‍රීඩකයෝ අපිට ඉන්නවා. ගිය වතාවේ අපිට ගොඩක් තේරීම් තිබුණේ නැහැ. මේ වතාවේ අපිට චමීර, ලහිරු දෙන්නම ඉන්නවා. ගිය වතාවේ දෙන්න නැතුව තමයි අපි දිනුවේ. ඒ නිසා මේ පාර අපි ගිය වතාවට වැඩිය ශක්තිමත්. ඒ නිසා ප්‍රතිවාදීන් වේගපන්දු යවන්නන්ට හොඳ තනතිලි හදලා අපි පාලනය කරන්න හදනවා නම් ඒක ලේසි වෙන එකක් නැහැ. මේ වතාවේ කණ්ඩායම් දෙක බැලුවම අපේ කණ්ඩායම් දෙකේම වේගපන්දු යවන්නන් එක මට්ටමක ඉන්නවා වගේ පේන්නේ. මම හිතන්නේ ප්‍රතිකරණ ශක්තිය අපේ හොඳයි. ඒ නිසා අපි ඉස්සරහින් ඉන්නවා කියලා මට හිතෙනවා. කොමුණත් ශ්‍රී ලංකා නායකයා කියන්නේ තමන්ට ප්‍රතිකරුවෙක් විදිහට පීඩනයක් තියෙනවා කියලා. මට මේ අවුරුද්දේ ක්‍රිකට් සෙල්ලම් කරන්න ප්‍රමාණවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඇත්තටම කිව්වොත් තරඟයකට යනකම් මට පොඩි චකිතයක් තියෙනවා. ඒක කාටත් ඇති. හැබැයි මම හිතන්නේ මට ඒ තත්ත්වය පොඩ්ඩක් වැඩි. පුහුණුවෙන් මොනතරම් කළත් තරඟයකට ගිහින් සෙල්ලම් කරද්දී තියෙන තත්ත්වය ටිකක් වෙනස්. LPL ගහලා ටෙස්ට් ගහන්න යන එක නම් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා තමයි දිමුත් කියන්නේ. අපි ඔක්කොම වෘත්තීය ක්‍රිකට් ගහන අය නිසා ඒ තරඟ රටාව වෙනස් වෙන එක නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි කාලයක් ලංකාවේ සෙල්ලම් කරලා ඉඳි කාලයකට පස්සේ මේ වගේ තනතිලි වලට හුරු වෙන එක නම් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි එහෙම වුණත් මම හිතන්නේ අපිට මේ තත්ත්වය පාලනය කරගෙන තරඟාවලියට හොඳට පිවිසෙන්න පුළුවන් වෙයි. ඔය විදිහට තමයි දිමුත් තරඟාවලියට කලින් අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.